අරහවෙන්න ඕනේ ඇත්තට. එයා හරියන්නේ. මාතකෝ මං ඩේට කපාගෙන වීඩියෝ එකක් බලලා කමෙන්ට් එකකුත් දාලා රිප්ලයි කරන්නේ නැහැ නේ ලොකු සීන් එක. කියවන්නවත් නෑ අඩු නෑ නෑ මං ඔය මොකක් කියලාද? නව තියෙන්නේ. ආපු වෙලාව තමයි කීයද වෙලාව මහත්තුරු? නමයයි 22යි. දැන් කීයටද යනකො වෙඩින් එකට? අපිට වෙක්ෂන් අරදෙන මේගොල්ලෝ දන්නවද? ඔව්. එයාට මාන කරදර නෑ කියලා. බල අසරයිද? ඒ කියන බෙන්ත. ගලියවලාල්ලකෝ. බෙන්තගේ ඩියා එක ගන්න ඕනේ. නේද? බෙන්තයි මායිනේ ඩාන්සින් පාර්ට්නර්ස්ලා. ඇයි මාත් එක්ක නේද? ඔය ඇයිද බොරවනේ? නෑ නෑ අපතර නේද? නගපව්. නගින්න කියව කියව ඉන්න. බෙන්ත බොන්නේ පාංගෙක පංගවන් කරනවා. Hi guys. ඔයාලා බලන ඇති බ්ලොග් එක පටන් ගත්ත වෙලේ ඉඳන් රණ්ඩු මොකද කියලා. ඉතින් අද අපි මේ යන්න හදන්නේ රත්නපුරේට අපේ බැච් එකේ කපල් එක වෙඩින් එක. ඉතින් උදේ ඉඳලා ලැහැස්සි වෙලා ඉන්නවා. මෙයාලා එන පරක් වුණා. ඉතින් ඒකට මට හොඳටම තරහ ගිහිල්ලා හිටියේ. ඉතින් ඒක තමයි vlog එක පටන් ගන්න වෙලේ ඉඳන් රණ්ඩු වෙවි අපි හිටියේ. නැගපු ගමම පිටිපස්ස සීට් එකට ගියාට මම ඉතින් ටික වෙලාවක ඉස්සරහ සීට් එකට ආවා. කොහොමින් කොහොම හරි අපි රත්නපුරේට එනකොට වෙලාව 11:20 විතර ඇති. උදේ ගෙදරින් එනකොට ලැස්සලාවට වැඩන්නේ වෑන් එකෙන් බහිනකොට යක්ෂණී වගේ කොණ්ඩේ අවුල් වෙලා ඊට පස්සේ කොණ්ඩේ හදාගත්තා. මම නම් ගෑල්ලමක් නිසා කමන්නේ නැහැ කියමුකෝ. මේ බලන්න ඉතින් මේ පෙල්ලමයි ටික හැසිරෙන විදිය. ගිය වෙලේ ඉඳන් මගෙන් ඔයිල් උයි පනාවයි ඔක්කොම අරගෙන මගේ බඩු ටික අරගෙන යාලා ලෑස්ති වෙන ඔක්කොටම වඩා හොඳට. කොහොම කොහොම හරි මේ මහත්තුරු ටිකත් ලෑස්ති කරගෙන අපි 11:00 වෙනකොට අපි කැම්පස් යන කාලේ නතර වෙලා හිටපු බෝඩින් හවුස් එකේ අංකලුයි ඇන්ටි. ඉතින් අංකල් ඇන්ටි කියනවට වඩා අම්මා තාත්තා කියලා කටපුරා කියන්න පුළුවන් දෙන්නේ තමයි මේ දෙන්න. එහෙ නතර වෙලා හිටපු අවුරුදු 4ම මාව ළමෙක් වගේ තමයි මේ දෙන්න බලාගත්තේ. ඉතින් මට විතරක් නෙමෙයි බෝඩින් හවුස් එකේ ඉන්න අනික හැමෝටම මේ දෙන්න ඒ විදියට තමයි සලකන්නේ. ඒක නිසාමද කොහෙද අපි හැමෝම මේ දෙන්නට මෙච්චර ආදරේ. ඔයාලා දැක්කනේ ඉතින් අපි මෙතෙන්ට ආවේ කීයටද කියලා. අපි ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක ටිකක් කතා කරලා හැමෝම අඳුරගෙන ඉවර වෙනකොට මනමාල ජෝඩුව කන්නත් ගිහින්. ඉතින් මන්ට අග්ගාලා ආවා මගේ බ්ලොග් එකට වීඩියෝ එකක්.
ඒ පාටියකට ගියත් පිරිමි සෙට් එක එකතු වෙන තැනක් තියෙනවා. ඉතින් මේ දින එතන තමයි අපේ සෙට් එකත් ආ වෙලේ ඉඳන් මෙතන තමයි හිටියේ. ඉතින් නෝමල් ටේබල්ස් වලට හම් වෙන්නේ නැති ස්පෙෂල් දේවල් මේ ටේබල්ස් වල තියෙනවා. මාත් තාම ඉතින් ඒවට හොට දාලා යන්න. මේ ඉන්න මෝඩ ජෝඩුව අපේ ජූනියර් බැච් එකේ. ඒ උනාට බැලුවොත් අපේ බැච් එකේ කොල්ලොත් එක්කමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ දවස්වල ඉඳන්ම අපිත් එක්ක මාරම ෆිට්. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි මේ අද සෙට් වෙලා ඉන්නේ. ආ තව දෙයක් කියන්නම් තුගුණානේ. ওই දම්පාට ෂර්ට් එක ඇඳන් ඉන්න කෙනාගේ ඇත්තනම තාරක නුවන් දිල්හාර වගේ එකක්. ඔයාලා බලන ගොඩක් ෆිල්ම් වල බයිස්කෝප් එකේ මෙයා තමයි සබ් කරලා තියෙන්නේ. අනිත් එක්ක නානම් ඉතින් අන්දරේ වගේ මේ දෙන්නම එහෙම තමයි කොයි වෙලේ බැලුවත් විහිළුවක් කරගත්ත ගමන් ඉන්නේ හැමතිස්සම hina වෙලා හරිම ෂෝක් ඉතින්. ආ මෙතන ඉතින් අපි මේ බොරුවට රංගපෑමක් කරන්නේ. මම සවුන්ඩ් ඇඩ් කරලා තියෙන මම ඔයාලට මෙතන විස්තර කියන්න ඕන නිසා මේකේ සවුන්ඩ් එක මම ක්ලිප් එක වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඉතින් මම එතෙන්ට ගියේ කට්ටිය කන්නේද කියලා පොඩ්ඩක් අහලා බලන්න. කවුරුත් කන්න වගේ වගක් තිබ්බේ නෑ. බොන්න තමයි වගේ වග වැඩිපුරම තිබ්බේ. ඒක නිසා මම ආවා තනියම කන්න. මොකද බෝඩි මේ හිටපු අක්කලා නංගිලා ඔක්කොම සෙට් එක ඇන්ටිත් එක කෑවා. අංකල් තමයි කන්න හිටියේ. ඉතින් මායි අංකලෝ එකට කන්නම් කියලා කොහොම හරි මටත් ඉතින් තන්නේ නෑ. මම යාළත් එක කන්නම්. අද පැත්තේ කෝට් එක දාගෙන ඉන්න අයියා පැකේජ් අයියා. ඒකේ අය කැම්පස් කාඩ් එක මම එයාගේ ඇත්ත නම දන්නේ නැහැ. ඊට එහා පැත්තේ යන්නේ එයාගේ වයිෆ්, එයා වරුණික අක්කා, එයා රත්නපුරේ ඉන්නේ. ඊටත් එහා පැත්තේ ඉන්නේ හසිනි අක්කා. ඊට පස්සේ එහා පැත්තේ ඉන්නේ තිසරී. හසිනි අක්කයි තිසරී කියන්නේ සහෝදරියෝ. ඊට පස්සේ ආරේ ඉන්නේ අපේ අංකල්. ඊට පස්සේ මේ ඉන්නේ වරුණික අක්කගේ බබා චූටි. ඊට පස්සේ තව කට්ටියක් හිටියා මෙතන. එයාලා මං හිතන්නේ ඩෙසර්ට් කන්න දුක හිටි ගිහිල්ලා පේන්නේ නැහැ. ඉතින් ඉස්සර බෝඩි මේ හිටපු කට්ටිය දැන් නැහැ. දැන් අලුත් අයලු ඉන්නේ. අර අතන ඉන්න නිල් පාට ජැකට් එක ඇඳන් ඉන්න නංගි කෙනෙක් එයා. එයා අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. එයාව මං හැම ලොකෝට දන්නේ නැහැ. ඉතින් අපි මේ වෙඩින් එකට ආපු කපල් එක ගැන කිව්වොත් ඒ කපල් එක අපේ බෑච් එකේ එනට අක්ක කෙනෙකුයි අයියා කෙනෙකුයි. ඉතින් ඒ අක්කා මාත් එක්ක අවුරුදු 4ම බෝඩි මේකට හිටියේ. එයා කිතුල්ගල කලේ සිවිල්. ඉතින් ඒක නිසා යා කොම්පැනි විද්‍යුත් කොහෙද වැඩ කරන්නේ දැන් සයිට් එකක. එතකොට යා මැරි කරපු බෝයි යා ඉන්නේ ඇමිලිපිටියේ. ඉතින් දෙන්නටම ගැලපෙන විදිහට දෙන්නටම ළඟ තැනකින් තමයි කොහොම හරි වෙඩින්නේ කරන් තිබ්බේ අපිට දොර වුණාට. ওই විදිහ තමයි ඉතින් වෙඩින් එකේ ඇවිල්ලා ඉන්න කට්ටිය කපල් එක ගැන විස්තර කිව්වොත් බෝඩි මේ ළමයි ටික එකතු වෙලා සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබ්බා ඉතින් වෙඩින් එකේ. මනමාලියවත් දන්නේ නැහැ මනමාලියද ඩාන්ස් කරනවා කියලා. ඉතින් යාටත් සර්ප්‍රයිස්. ඉතින් ඇත්තම කිව්වොත් මනමාලිගේ කැම්පස් කාඩ් එක ඇලිස් මට මේ බ්ලොග් එක කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මම සෑහෙන්න වොයිස් ක්ලිප් ඩිලීට් කර ගියා. මොකද මගේ කටින් ඇලිස් කියන වචනේ කියවෙන. ඉතින් මට ඒක හරි කරදරයි. ඒක නිසා මම ඒක කිව්ව දැන්. දැන් ඉස්සරහට කතා කරන්නේ මගේ යාට ඇලිස් කියලා. එයාගේ කාඩ් එක ඒක අපි ඉතින් ඒ කාලේ ඉඳලා කතා කරේ ඒකෙන් ඒ නමින් නිසා. එයාගේ ඇත්තනම බුද්ධිකා අක්කා. ඒ වුණාට ඉතින් අපි අර කාඩ් එකෙන් කතා කරන නිසා ඒක හුරු නැහැ. කොහොමරිදී ලස්සන ඩාන්ස් එකක් තිබ්බා. ඊට පස්සේ මනමාලයාගේ පැත්තෙනුත් සර්ප්‍රයිස් ඩාන්ස් එකක් තිබ්බා. අපි ඒවත් බැලුවා. ඊට පස්සේ ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරා. ඊට පස්සේ අපි ගිහිල්ලා ඩාන්ස් කරා ඇති වෙනකන් ඇවිල්ලා හිටපු හැමෝම වගේ. ඒ විදිහට තමයි ඉතින් අපි වෙඩින් එක එන්ජොයි කරේ.
කොහමෙන් කොහම හරි DJ කේ අන්තිම සින්දුව වෙනකම් අපි dance කරා. ඊට පස්සේ තමයි අපිට මතක් වුණේ ආපු කට්ටිය group photo එකක් ගැහුවේ නැහැ නේ කියලා. ඊට පස්සේ තින් කට්ටිය ටක් ටක් ගාලා එකතු වෙලා group photo එකක් ගහලා මලමාල ඡෝඩුව පිටත් වෙන්න කලින් ඉතින් එතර චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒවත් එයාලට කරන්න ඊට සලසලා අපිට තව ice coffee හම්බුණා. අපි ඒකත් බිව්වා. ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක චුට්ටක් කතා කර කර හිටියා වැඩි ටික ඉවර වෙනකන්. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් time එක ඇවිල්ලා තියෙන්නේ මලමාල ඔක්කොම ඒ විදිහට ඉවර වුණාට පස්සේ මනමාල චෝරුවර දීලා තිබුණා වෙනම රූම් එකක් හොටල් එකෙන්. ඉතින් යාලා එකට එන කලින් අපි ඒකට ගිහිල්ලා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා එවින මැන්දුමන් දාගෙන එහෙම රෙඩි වුණා. මොකද අපි ආපහු පැය 4ක් 5ක් විතර ආපහු එන්න ඕනේ කොළඹට. ඉතින් බලන්න මාත් එක ගියපෝ මේ ළමයි ටික කොච්චර හොඳද කොච්චර සංවරද කියලා කියනවා නම් අච්චරතන බාර් එක වහගෙන බීගෙන බීගෙන වෙඩින් එකේ ඉඳලා පැය 4ක් විතර වෙරි බහිනකන් ඉඳලා මගට ඇවිල්ලත් මේ අපි දැන් ඉන්නේ හැලේකට තචුට්ටක් විතර ළඟ ඒ හරිය බාර් එක නවත්තලා ආයෙත් අරගෙන බොනෝ. ඉතින් යනකොට වෑන් එක අරගෙන ගිය ටයර් එයාට එනකොට වාහනේ ගෙන යන්න බෑ. ඉතින් ඒක නිසා අය තමයි වෑන් එක ගත්තේ. කොහොම හරි ඉතින් අපි ওই විදිහට තමයි එන්න පිටත් උනේ. ඊට පස්සේ ඉතින් එක එක තැන් වලින් නැවතුවා, එක එක ചാති කන්න බොන්න ගත්තා. ස්කීල්ස් එකේ නවත්තලා ආයෙත් එන කෑවා. කොහොම හරි ගෙදර එනකොට රෑ 9:30 වෙලා ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. ඉතින් ඔය විදිහට තමයි කොහොම හරි වෙඩින් එකේ දවස වෙඩින් එකට ගියාට වඩා අපි ට්‍රිප් එකක් ගිය විදිහට අපි අපේ ගමන ලස්සන්ට එන්ජොයි කරා. ඉතින් 7-8 දිනක් අපිත් එක්ක ගියා. අයිනකොට තව දෙන්නෙක් විතර වැඩි වෙලා ආවේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම තැන්ක්යූ. හැමෝටම ආදරේ. තාමත් subscribe කරලා නැති කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්නත් එපා. බෙල් icon එකත් click කරලා තියාගන්න. ඉතින් comment එකක් දාන්න, like කරමු නැති කට්ටිය අනිවාර්යෙන් like එකක් දාන්න අමතක කරන්නෙත් නැතුව. අපි ආයෙමත් හම්බෙමු ලස්සනම ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට. ගිහිල්ලා එන්න එහෙනම් ආදරේ ඔයාලා හැමෝටම. අරු වෙන සීන් එක ඉන්නේ බොරුවට අර බස්ටක රංගනේ තාත්විකයි හොඳේ නෑ නෑ අරු තාත්වික නෑ ඔහු තාත්වික නෑ මූ තාත්විකයි ගලියා මොකද කරන්නේ.